මංගල ධාරය ගැන කතා කරනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි දොර සිට ඔබගේ නිවස තුළ බලනකොට ගෙදර මැද, ඒ කියන්නේ අපි කියනවා මරුසුළුම කියලා තියෙනවා, ගිනි කතරේ කියලා කියනවා සමහර අය, නොපෙනෙන්න ඕන. ඒ කියන්නේ ගෙදර මධ්‍ය ලක්ෂයට ස්ථානගත නොවෙන්න ඕන. මධ්‍ය ලක්ෂය තුලත් හොඳ නැහැ, මරුසුළුම ගිනි කතරේ දොර ඉඳලා බැලුවම පේන්නත් හොඳ නැති විදිහට තමයි නිර්මාණය කරගන්න ඕන. ඒක තමයි අපි කියන්නේ ඔයාලට වාස්තු හා ජ්‍යොතිෂ අනුව නිවසක් නිර්මාණය කරගන්න අවශ්‍ය නම් ඔබගේ සැලසුම් ශිල්පියා මේ දේවල් දැනුවත් වෙලා ඉන්න ඕන. දැන් මේ වීඩියෝස් බලනකොට වරුණමනාපේරි YouTube channel එක හරහා Facebook එක හරහා ඔබට තේරෙනවා කොච්චර බැලුම් කාර්යයක්ද කියලා. සැලසුම් නිර්මාණය කිරීමේදී දිශානුගත කරන්න ඕන, ද්වාර දිශානු කරන්න ඕන. ගිනි කතරේට ප්‍රධාන දොර ස්ථානගත නම් හොඳ නැහැ. ඒක වැඩිය ඒ මරුසුළුමට බිත්තියෙන්න හොඳ නැහැ. ඔයගේ ගොඩාක් සංසිද්ධි තියෙනවා. ඉතින් මේ දොරවල් නිර්මාණය කිරීමේදී ගොඩාක් වාස්තු හා සම්බන්ධන සිද්ධාන්ත තියෙනවා. ඉතින් මේව ගැනත් ඔයාලා දැනුවත් වෙන්න ඕන. එතකොට ඔයාලා සැලසුම් ශිල්පියෙක් කියලා නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. මේ කිසි දෙයක් පසුව වෙනස් කරන්න බෑ. සැලසුම් නිර්මාණයේදීම දොර ස්ථානගත කරන ස්ථානයේ ඉඳලම මේ සියලුම සැලසුම් කරන්න ඕන. ඔබලා ගේ ඉල් අනුසාරයෙන් තව තියෙනවා උළුහව පැනීමේ කියලා දෙයකුත් තියෙනවා. ඒ කියන්නේ ගෘහ මූලිකය විසින් ඒ උළුහව පැනීම සිදු නොකළ යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. වඩා හොඳ වඩු බාසුන් නැහැ. සමහරලාට බැරි වුණොතින් මේසන් බාසුන් නැහැත් උළුහව පැනීම සිදු කරනවා. එතකොට උළුහව ප්‍රධාන දොර තමයි මංගල ධාරය තමයි සාමාන්‍යයෙන් නැකතට තියන්නේ. ඒ නැකත නිර්මාණය කරනකොට ගෘහ මූලිකයේ ජන්ම නැකත ඒකම වර්ගඵලය ගෘහ පින්ඩය ගැනත් සැලකීමත් වෙලා සුබ නැකතකට තමයි මේ උළුවව පැනීම සිදු කරන්න ඕනේ.